බෙස්ම ප්‍රයිස් බෙස්ම ප්‍රොඩක්ස් තියෙන්නේ ආපිකෝ සුපර් මාකට්ම විතරයි. Let's go! ආපිකෝ සුපර් සෙන්ටර්. අද උදේ තත්ත්වය ගත්තොත් ඇඹිලි පිටිය හොස්පිටල් එකේ ඔපරේෂන් තියටර් එක වැඩ කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝ චෝදනාවක් එල්ලගන්න. ඒගොල්ලන්ගේ ගොඩාක් අවශ්‍ය කරන උපකරණ සානිකුත් දේවල් නැති වෙලා තිබෙනවා. ඒ වගේම අද හදවත් ඒකකේ ගත්තොත් කොළඹ ජාතික රෝහලේ ඒගොල්ලොත් එහෙමමයි. ඒගොල්ලොත් කියන වැඩ කරන්නේ. මේව ගියාම ඉතින් මිනිස්සුන්ට බෙහෙත් ගන්න ගිහිල්ලා වැඩක් නැති තත්ත්වයක් ඇති වෙනවා රජේ රෝහලකට. ඇත්ත වශයෙන්ම අපි පිළිගන්නවා මේ වෙනකොට අපිට ඖෂධ 152ක් විතර කොට හිගයක් තියෙන ලංකාවේ. මේ ඖෂධ මිලදී ගැනීම සඳහා මේ වෙනකොට අපි පාවිච්චි කරන්නේ ඉන්දියානු නය යෝජනා ක්‍රමය අපිට ලබා දුන්නා. ඒත් අපිට අනිවාර්යයෙන්ම ටෙසරිය අනුමැතිය වගේම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ අනුමැතිය ගන්න ඕන. මේ ප්‍රොසෙස් එක ඉතාම දිගයි. ඉතින් ඒක නිසා අපේ සමහර පෞද්ගලික සැපයීම් කරුවනුත් මේ ක්‍රමයට යන්න කැමති නැහැ. මොකද මේක මේ නය යෝජනා ක්‍රමය තුලින් අපි මාස දෙකක් තුනක් ඇතුළත අපි හිතුවේ බලාපොරොත්තු වුණා අපේ ඖෂධ හිගය සපුරා ගන්න පුළුවන් කියලා. ඒක සාර්ථක වුණේ නැහැ. ඒ වගේම ආසියානු සංවර්ධන බැංකුව මිලියන ඩොලර් මිලියන 66.6ක්. නමුත් ඒකෙත් ඒ වගේමයි ප්‍රොසෙස් එක දීර්ඝයි. හැබැයි ලෝක බැංකුව නය යෝජනා ක්‍රමය යටතේ අපිට ඩොලර් මිලියන 23ක් ලැබුණා. එයින් මේ වෙනකොට සියලුම බෙහෙත් වර්ග ටික දෙකක් ඇරෙන්න අනිත් සියලුම බෙහෙත් වර්ග ටික මේකෙන් ලැබිලා තියෙනවා. අපි මේ ගැටලුව තුල අපි ඖෂධ ඇනෝම් තියෙන අවුරුදු දෙකකට ප්‍රමාණවත් තරම් ඖෂධ මේනෝට අපි ඇනෝම් කරලා තියෙනවා. ඩීසල් පෙට්‍රෝල් ගේන්න වගේම ප්‍රමුඛතාවය ලබා දිය යුතුයි අපිට. ජාතික රෝහලේ CT ස්කෑන් යන්ත්‍ර පහෙන් වැඩ එකයි. තඹිලිපිටිය රෝහලේ ශල්‍යාගාර දෙකක වායු සමීකරණ පද්ධතිය ක්‍රියාවිරහිත වෙලා තියෙනවා. ඒක හින්දා නිතියව නැවතින්නේ. ඇයි මේ පොඩි දේවල් කරන්නවත් විදිහක් නැත්තේ? මහනුවර රෝහලෙත් මේ වගේ රෝහල් කීපයකත් අපිට එයා කන්ඩිෂන් යන්ත්‍ර කැඩලා තියෙනවා. නමුත් ඒ සැපයීම් කරුවන් නැත්නම් අපි ඒක මේන්ටේනන්ස් කරන කොන්ත්‍රාත්කරුවන් විසින් අපි එයාට සල්ලි මුදල් ගෙවන්න තියෙනවා. මේවා එයාට ලබා දෙන්නේ නැති නිසා ඒගොල්ලෝ හැම වෙලාවෙම අර වගේ ගැටලුවක් ආවන් පස්සේ ඩිමාන්ඩ් කරනවා. ඒ ගෙවීම නිසා තමයි අපිට මේ ප්‍රමාදය තියෙන්නේ. ඒතර අපි අතර මේ වෙනකොට සමහර බැංකු වලිමුත් අපිට අපේ සැපයීම් කරුවන් කියනවා සෞඛ්‍යයටද සල්ලි දෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ සෞඛ්‍ය කවදා සල්ලි හම්බෙයිද කියලා. ඒක නිසා අපිට මුදල් දෙන්න බෑ. ඒකට LC ඕපන් කරන්න එකඟ නැහැ. අපේ ඕඩර්ස් වලට මේ සැපයම් කරුවන් ඒ අයගේ හිග මුදල් අපිට ගෙවලා ඉවර කරන්න පුළුවන් වුණා නම් අපිට මේ ගැටලුව බොහොම ඉක්මනින් निराකරණය කර ගන්න පුළුවන්. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.